මේක මේක උණුසුම් වෙලා තියෙන්නේ රාජපක්ෂ කඳවුරේ ඇම්බැට්ටයන්ට. රාජපක්ෂ සට්ටඹියන්ගේ තමයි පොරක් වෙලා තියෙන්නේ අපි කියන්නේ. ආ ඒගොල්ලන්ගේ තමයි පස්ස පැත්තේ ඉත්‍යාව දුවන්න අරන් තියෙන්නේ. නමුත් මේ රටේ ජනතාව දන්නවා පාස්කු ප්‍රහාරයක් වුණා. මිනිස්සු 300 ගානකට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. ආ එතකොට channel 4 එක හෙලිදරව් කරපු ආ මොකද ලසන්ත වික්‍රමතුංගව උකුස්සෙක් කරන් ගියේ නැහැ. පරරාජ සිංහම්ම ගලක් පෙරලිලා නෙමෙයි මැරුනේ. කන්දකින් වැටිලා නෙමෙයි මැරුනේ. සියදිවි නසාගත්තේ නැහැ මේ අහිංසකයෝ 300කට ආසන්න ප්‍රමාණයක් පාස්කු ඉරිදා. මේක සැලසුම් සහගත ඝාතනයක් කියන එක මේ රටේ සිදු කළ හැම විමර්ශනයකදීම හැම වාර්තාවකම සඳහන් වුණා. රටේ හිටපු ප්‍රධානම පුද්ගලයා නීතිපතිවරයා හිටපු දප්පුලද ලිවේරා අවසන් කළේ මේක බරපතල සැක සහිත අභිරහස් දෙයක් කියලා. හිටපු ජනාධිපතිවරු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු තේරීංකාරක සභාවල තියෙනවා. මේවා ඇතුළේ තියෙන සම්බන්ධකම් කිව්වා. මේ සම්බන්ධකම් ගැන එලිපිටම ප්‍රශ්න කරා දෙරණේ කොම්බුවේ ප්‍රශ්න කරාම ගෝඨාභය රාජපක්ෂගේ අපි දැක්ක පස්ස පැත්තට කඩිය අනිනවා වගේ ඈලා කෑ ගහන්න ගත්ත ඔය වගේ ඒවා අහන්න එපයි කියලා. ආ මේ ආ මේ 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 විවිධ කල්ලි අන්තවාදී කල්ලි වලට ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනුම් වලින් සල්ලි දීම ඇහුවා. ඇහුවාම නිකන් කඩි කුලප්පු වෙලා හිටියේ. පස්ස පැත්තේ ඉත්‍යාව දිව්වා ගෝඨාභයගේ. එතකොට මේ විදිහට ආ මේ මිනිසුන් ඝාතනයේ උණු ගැනින්න මේ මිනිසුන්ගේ මිනි අපි කියන්නේ දේහයන් මිහිදන් කරන්න කලින් ගෝඨාභය කිව්වා මමයි ජනාධිපති අපේක්ෂකයා කියලා ප්‍රංශපුවත් සේවයට. ඈ එතකොට පාර්ලිමේන්තුවේදී ඔයාද කියන ඔක්කොගෙම නම් කිව්වා. සුරේෂ් සලේ දැන් කාටවත් නිකන් එල්ඕඩී වට වැඩක් නැහැ. නම් සඳහන් වුණා. ඒ නම් පාර්ලිමේන්තුවේදී කිව්ව හරින් ප්‍රනාන්දුලගෙන් කියුණා. මනුෂ්‍ය නානායක්කාරලගෙන් කියුණා. පාර්ලිමේන්තුවේ අනෙක් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කියුණා. මේකට මේකට ප්‍රධාන වශයෙන් ආරක්ෂක අංශයේ ඒ අංශවල බරපතල සම්බන්ධකමක් තියෙනවා කියලා. ඒතකොට එහෙම කියවලා සාකච්ඡාවක් වුණා. ඒතර මේක මේ කාටවත් නිකන් channel 4 එක නිකන් අලුත්ෙන් අවත්තු කරපු එකක් නෙමෙයි. මේක මේ රට තුල මහජන කතිකාවේ තිබුණු සාකච්ඡාවක්. ඒක එක්තරා විදිහක සංවිධානාත්මකය සංවිධිත විදිහට ඉදිරිපත් වීමක් සිදු වුණේ. එතකොට ට්‍රිපෝලි ප්ලැටූන් එක ගැන මේ රටේ මිනිස්සු දැනගෙන හිටියා. මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඝාතනයන් සම්බන්ධයෙන් ට්‍රිපෝලි ප්ලැටූන් එකේ නම කියවුණා. නිලධාරීන්ගේ නම කියවුණා. එතකොට මේක අලුත් දෙයක් නෙමෙයි. එතකොට අපි දන්නවා කවුද පිල්ලයන් කියලා කියන්නේ උපාසකෙක්ද? පිල්ලයන් කියන්නේ නම් දරාපු LTT ඝාතකෙක්. අපි දැක්ක මිනිහා කියනවා අර මිනිහාගේ ලේකම් කියන එක ඇවිල්ලා කපටියෙක් කියලා. ඈ එතකොට පිල්ලයන් ඇවිල්ලා කපුරුහාමිනේ. පිල්ලයන් ඇවිල්ලා LTT ඝාතකෙක්. දැන් මේ ඝාතකයෝ පිල්ලයන්ලා කරුණම්මාල්ලා එකතු කරගෙන රාජපක්ෂ ඒ පාදඩ කල්ලිය හදපු සමාජය මොකද්ද කියන එක තමයි දැන් මේ තියෙන ප්‍රශ්නේ. ඒක මතුවෙනකොට තමයි ඒකේ අලගිය තැන් මුලගිය තැන් වැලගිය තැන් මතුවෙනකොට තමයි මේ රාජපක්ෂලට ලැජ්ජා හිතලා තියෙන්නේ. මේ ලැජ්ජාව තියෙන්නේ. ඒක එලිපිටම ඇවිල්ලා කියන එකේ ලැජ්ජාව තියෙන්නේ මේ. ඒකයි නිකන් හරියට අප්පච්චි බලල්ලු වගේ දුවන්නේ හැමතැනම. ඒ නිසා මේක එහෙම වහන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක වහන් කරන්න බෑ. මේක මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙලා තියෙනවා. සාහසික තෙරස්ත්‍රීන ඝාතනයක් සිදු වෙලා තියෙනවා. සෑහෙන යුක්තිය අවශ්‍යයි. ඒ යුක්තිය කොහෙන් හෝ මතුවෙනවා. ඒ සාකච්ඡාව කොහෙන් හෝ මතුවෙනවා. යට කරන්න දරන හැම උත්සාහයකදීම සිදු වෙන්නේ මේක අතිවිශාල ලෙස පුපුරායන එක. අතිවිශාල ලෙස ජනතාව අතර සාකච්ඡාවට බඳුන් වෙන එක. ඉතින් මේ සාකච්ඡාව දැන් නැවත වතාවක් මහජන තලයට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ අවශ්‍ය කරන්නේ යුක්තිය ඉල්ලීම. යුක්තිය අවශ්‍ය කරන්නේ මේ වින්දිතයන්ට මේ යුක්තිය ලැබිය යුතුයි. මොකද මේක පේනවා බොහොම පැහැදිලිවම දේශපාලන පරිවර්තනයක එක්තරා කේන්ද්‍රීය සාධකයක් තමයි මේ පාස්කු ප්‍රහාරය කියන එක. ඒ නිසා අවශ්‍ය කරන යුක්තිය යුක්තිය උදනා කරන සටන නිරන්තරයෙන් අඛණ්ඩ සටනක් බව පැහැදිලිවම මේ රටේ ජනතාව විදිහට පුරවැසියෝ විදිහට අපි දකින දෙයක්.